සරනයි පෙන්වත්තු බැහැමදනාටම සැදැහැවන්නේ ඇසු ඇසු දනන් සිද්නිිවී සනසන මේ උතු වූ සදහම් ස්වරය අසමින් චතුරාරේ සත්‍ය ධර්මය අවබෝදධ කොටගෙන ඔතුම් වූ පණ්නිර්වානය දකින්නට මග කියා දෙෙන පෙන්වත්හෝරාවක් අි මෙලෙසින් ආරම්භ කරන්නට සෝදානම්බට ොත දේශනනා පැවැත්වීමට සිදුකළ ආරාධනාවෙන් දම් සබහ මණ්ඩපේට වැඩම කොට වැඩහිදිෙන අපගේ ගෞරවනීය දේශකාණන් වහන්සේ බොරටුව ගොරකාන කතුරුදුව ශ්‍රීදීපාරාම විහාරාධීකාරී මොරටුව වෙල්ස් කුමරි වෙද්‍යාලයේ ධර්මාචාර්ර්ය පූජජපාද හැඩිගල්ලේ චන්දාාලෝක ගෞරවනය ස්වාමිින් වහන්සේ අපිහැම දෙනාම සාධනාද පෞතුමෙන් පිළිගනිමුෝ. සාධූ සාධූ සාධූ. අද මේ පින්වදශනාවේ දායකදවය ධර්මින් කටයුතු කරන්නේ රත්මලාන පදිංචිවසිට පරලෝ සැපත් එME අපපු හාමි ජයවර්ධන මැත්තුමාට සහ සොසිලාවති ජයවර්ධන මැතිනයට පන්‍යාණමෝදනාවන් සිදුකිරීමේ පර්මාර්තයෙන් දූදරුවන් පදහන පවුලේ ඥාතිහිතමිතරාධියයේ පිරිස. එහෙම නම් පිළියල කළ මේමල් පූජාවන් තතාගතයන් වහන්සේවඋ දෙෙසා සිදු කරන්න ඉනුසුරු. හරිතාණ කූලවදශකන් වහන්සේට දැහැත්වට්ටිය පෙළිගන්වා ආරාධනා කරන්න මම මේ පින් ඔතුන්ට ආරාධනා කරනවා කලාකරුවන් ශබ්ද පූජාවන් පවත්වන මේ මොහොතේ. සා සාෝ සාෝ. සදහවත්න්නේ එසේ නම් මේ මොහොතේ ජීවිතය දකිමින්, සසරින් එතෙරවන්නට ඔබ හැම දෙනාටම යොතු මූපින්ංකම හේතු ඒවා කියන ප්‍රාර්ථනාව, අවබෝධෙව්දෙ සාමේ දේශනාව හේතුඒවා කියෙන ප්‍රාර්ථනාව ඇතිව අපි සඳහම්මා සන්න පෙරාතුව සියලු දෙනාම තිසරණ සහිත පංචශියලය සමාධැන්වීමට සාධනාධයක් පවත්වලා තෙවරක් නමස්කාලය කියමු. අවසරයි අපේ හා මුදුරුවනේ. සාධෝ සාධෝසාධෝ. නමු තස් භගවතෝ අරහතුෝ සම්මා සම්බුද් දස්. නමුතස් භගවතු අරහතු, සම්මා සම්බුද්දස් නමු තස් භගවතු අරහතු. සමා සබුද්දස්ස බුද්hangං සරනගచ බුද්ද සරangගczaම දම්ම සරනගచමි ගම saang gacaම සhang saරangගczaමි සhang saangගcaමි දතියම්ප බුද්ධං සරනං ගච්ඡාමි දතියම්පි බුද්දං සරනංගහන් දතියම්පි hamang sarenang gacaami Duambi ang sarenang gacaami Dutimpi sanghang sarrenang gacaami Dutiambi sanghang sarenang gaca Tayampi budhang sarenang gacaami Tampi buddang sarenang gaca Tampi hamang sarenang gacaami දම සరගచාම තතියම්පි සංගහං சරනගచමි සග පානතිපාතා வேේරමනී සිකාපදං සමාධయමි පානතිපාතා வேේරමනී සිකාපදං සමාධయ අධන්නධන වේරමනී සික්කාපදං සමාධයාමි අතිිනාදාන බේරමණී සික්ඛපදන් සමාධියම් කාමේසු මිච්චාචාරාවරමනී ක්කා හාපදං සමාධයාමි කාමස් මිචාචාරා වේර්මණී සික්හපදං සමාධයා මුසාවාදාවේර්මනී සික්හාපදං සමාධයාමි සවාධහවර්මණී සිකාාපදං සමාධයාමින් සුරාමේරය මජ්ජ පමාද්ඨානාාවේර්මණී ක් හාපදන් සමාධයාමි මේර මච්ච පමා දට්හනාවේරමණී සික්ক্ষාපදං සමාධයාමි සා සමන්තාචක්හවාලේ සූ අත්‍රාහ ගච්චන්තු දේවතා සද්ධම්මන් මනිරාජස්ස සුනන්තුෝ සග්ග මොක්කදං දම්මස් සවන කාලු අයං බදන්තා දම්මස් සවන කාලු අයං බදන්තා දම්ම සවන කාලූ යං බදන්ත නමුතස්ස භගෙවෙතු අරහතු සම්මහා සම්බුද්ධස්ස නමුහෝතස්ස භගෙවෙතු අරහතු සම්මාහා සම්බුද්ධස්සේ නමෝතස්ස භගවතෝ අරහතෝ සම්මාහා සම්බුද්ධස්ස හන්දදානි බික්හවේ ආමන්තයාමි වෝ වයදම්මා සංකාරා අප්මාදේන සම්පාදත බුද්ධිමත් වාසනාවන්ත පින්වතුනි අද දවසේ බෞද්ධා මාධ්‍යජාලය ඔස්සේ සිද්ධ කරන මේ සජීවී ධර්ම දේශනාවේ දායකත්වය සත්මලාන පදිංචුවෙලා ඉන්න පලිනද සිල්වා මහත්මය එ වගේම නල්නීජයවර්ධන මහත්මිය ප්‍රධාන කොට ඇති මෙ පින්වත් සත්පුරුෂ ඔබ සියලු දෙනාවිසින් මෙධර්මානු ශාසනාවේ දායකත්වය බාරගන කටයුතු කරනවා අධිෂ්ඨාන අරමුණු කරුණු කාරණාරාශයක් මුදුන් පත්කරගෙන ඉතාම වටිනා පෙන්කමක්, මහනීය පිින්කමක් ශ්‍රේෂ්ඨ පින්කමක්, උතුම් පිින්කමක් ඔබ මේ සිද්ධ කරනු ලබන්නේ. එකට හේතුව තමයි බුදුරජාණන් වහන්සේ නමකගේ සද්ධර්මස් දේශනාව බදුරජාණන් වහන්සේ නමක් සිද්ධ කරන ධර්මානු ශාසනාවක් උන්වහන්සේ ජීවමානව උන්වහන්සේ ඉදිරිපෙට ශ්‍රවණය කරන්නට ඉඩකඩ ලැබෙන සත්වය ගොඩක් අඩුයි එ වගේම තමයි තතාගතයානන් වහන්සේ විසින් සිද්ධ කරන්නට යෙදුන දේශනාවක් උන්වහන්සේගේ ශ්‍රාවකයන් වහන්සේ ල්ලාගේ මුවිින් ශ්‍රවණය කරන්නට කඩ ලබෙන ප්‍රමාණයක් මිනිස්සුන්ට ඉතාම අඩුයි මෙ වෙනකොට ලෝකේ ඉන්නවා කෝටි හත්සීයකට වඩා මිනිස්සු කෝටි හස්සීයකට වඩා මිනිස්සු ඉන්න මේ ලෝකේ ඔග ඔබනිකමට කල්පනා කරන්න ධර්මයට නැබුරු උන උදවිය කෝටි හස්සීියකට වඩා මිනිස්සු ඉන්න මේ ලෝකේ තෙරුවන් සරණයන්න භාග්්‍ය වාසනාව ඇතිව ජන්මලාබය ලබපුදවිය කෝටි හස්සියකට වඩා මිනිස්සු ඉන්න මේ ලෝකේ තතාගතයාණන් වහන්සේ තමන්ගේ ගුරුවරයා තමන්ගේ ශාස්ත්‍රෝන් වහන්සේ කියලා දනගහලා මල්පුදලා වඳින්න වාසනා ශක්තිය ඇතිව ඉපදනු උදවිය ඉතාමත්ම අල්පයි ඉතාමත්ම අල්පයි මු ෝකෙම නගාණය කෝටි හසියයක් විතර වෙනකොට ඔබේ ජීවිත කාලවල අපේ ජීවිත කාලවල දැල්වලට බෝට්ටුුවලට ඔරුුවලට අහුවෙලා මරණයට පත්තුන හාල් මැස්සු කෝටි හස්සියකට වඩා වැඩි අපේ ජීවිත කාලවල. මුළු ලෝකෙම මිනිස්සු කෝටි හස්සීයක් වෙනකොට ලංකාවෙ අඹගස්වල දෙල් ගස්වල කොස්ගස්වල හදල තිේන දිමිගොටුවල ඉන්න දිමිියු කෝටි හස්සයකට වඩා වැඩි. මුළු ලෝකෙම මිනිස්සු මනසක් ඇතිව ඉපදුන මිනිස්සු කෝටි හස්සීයක් විතර වෙනකොට මුළු ලංකාව පුරාවටම කූම්බිගුල්වල කඩිගුල්වල ඉන්න කඩියෝ ප්‍රමාණය කූම්ඹි ප්‍රමාණය කෝටි හස්සයකට වඩා වැඩි. ඒකෙන් පැහැදිලිවරන් තේරණ දැනෙන කාරණාව තමයි නිස්ු නොස ීතකට ලොකු වටිනාකමක් නොදුන්නට. මිනිස්සු දන්නෙම්ම නැතුව මනුස්ස ජීවිතයත්. තිරිසන් ලෝකවල තිරිසන්සත්තුන්ගේ ආවෂහා සමානව, දි්‍යලෝකවල ඉන්න දෙවියන්ගේ ආවෂහා සමානව, බ්‍රක්්මලෝකවල ඉන්න බ්‍රක්්මයින්ගේ ආුෂහා සමානව, මනුස්ස ජීවිත ලබපු උදවියගේ ආෞෂකාල සීමාව මිනිස්ස දන්නෙත් නැතු රි ක් මට ගෙලයනවා. අපිමහර ලාවට ෙදර අලුතෙන් මාසයක් ලබනකොටේ මාසය ලබන බව දැනගන්න කැළැන්ඩ්‍රර එකේ තියන කොළය කඩලා අයිංකන්නවා. අපිට සමහර වෙලාවට කැලැන්ඩරේ කොළයක් කඩන වෙලාවකටවත් හිතෙන්න්නේන. දේනෙෙන් මේ ඉවරවෙන්නේෙ මේ කඩලා අයිංකරන්නේ මට ජීවත්වෙන්න තිබුණන ආෞෂප්‍රමාණය හමාර වනා කියන එක කියලා. එහම හිතෙන්න්නේෙනෑ. ට නිස්ස න් ීවත්වෙ න්න තව ටික කාලයි නද කියලා කල්පනා කරන්නේ අවසාන හුස්මටික යන වෙලාවිදී. ඒක කියන්නේ. ඇන්දට එකතැන් වෙලා ඔත්ඵල උන වෙලාවට තමයි කල්පනා කරන්නේ. තමන් මෙලවින් එලවට අරගෙන යන්න මොනොවදෙකතු කරගත්ති කියලා. මොනව දෙකතු කරගත්ති කියලා. ලංකාවින්න කෝටි දෙක හමරක් විතර මිනිස්සු ඉන්ව ලංකාවවි, මේ කෝටි දෙකහම්මාර තුල අති බහතරයක් මරණ යට පත්වවෙන්න අතිශය ේදනවවිේ. මේ කෝටි දෙකහමාරක් ඇතුළත අති බෞුතරයක් අපි මේ ධර්මානු ශාසනාව සිද්ධ කරන වෙලාවි. ඔබ මේ ධර්මානු ශාසනාව ශ්‍රවණය කරන වෙලාවෙ. මේ කෝටි දෙකහමාර තුළ අති බෞතරයක් වැඩිපුර ප්‍රමාණයක් ඉස්පිරිතාලවල ලෙඩෑන්දේ ඉන්නේ. ඇදං උඩෙ ඉන්නේ. සමාහර උදවියගේ පපුුවට හදවතට සරීරයට ඇඟට නොයකුත් දේවල් ගහලා හයිකරලා නොයෙකුත් වයර ගහලා සමහර උදවිය කෘතිම වහස්මගන්න. ඒ බුදුරජාණන් වහන්සේ ජීවමානව පහළවෙලා ඒෞදවිය ළඟට ධර්මදේශනා කරන්න ගියත්. ඒවදවයට සිහියලවගන්න බෑ ධර්මස්්‍රවණය කරන්න. ඒවදවයට සිහිය හදාගන්න බෑ බනහන්න බුදු කෙනෙක් පහළවෙලා බුදු කෙනෙක් වැඩම කරලා ඒවුදවේගේ ඇඳළඟට ධර්මදේශනා කරන්න ගිය. පිංහතුන. මනුස්ස ජීවිතයක් ලබන්නේ කෙනෙකුන් කල්ප කාලාන්තරයටට වක් මනසීවියක් ලැබින්. යුත්ත නිකායි චි්ගල ස ත්‍රය තුළ බදුරජාණන්හන්සේ පැදිලිරනවා මනුස්ස ජීවිතයක තියන වටිනකම. ඒ කියන්නේ. මිනිස්සු මේ නිස්කාරණය නිරපරාදේ ගෙවලදාන කාලය තුළ තියන වටිනකම. මිනිස්සු නිස්කාරණයේ දන්න මිනැතුව ගෙවිල යන මේ ඖෂ ප්‍රමාණය තුළ තියන වටිනකම බුදුරජාණන් වහන්ස සංයුත්ත නිකායි චිග්ගල සූත්‍රය පැහැලි කන. චිග්ගල සූත්‍රයේ හරිම ලස්සන සූත්‍ර දේශාවක් භාග්‍යවතුන් වහන්සේ. ಿಸುಂ್ ನು್ ವಿತೆ ವಿನ ಮಗನ ಪැದಲಿಕಳಲದಿ . අපಿ ಅವರುදු ಪಸೀಯ ಕಟ ದಾಹಕಟ ಮೇಲೋ ಕೆಟಾವಿನೆ ಪ ವರು ತುಂಸಯ ಕಾರಸಿಯයක් ಜೀವತ್ತನ್ನ ಮೇಲೋಕ ಇಪದುನೇನೆ ಮನು್ಸ ಜೀವಿತೆ ಟಾವಿನೆ. ಅಡುಮತರಮೆ ಮೇಕಲ ಸಮಾವೆ, ಪಿ ಕೊಚ್ಚರ ಲಾಪರತ್ತು ಪ್ರತನ ಣಕම් ಬೆಂದೀ ಮ ಹದಾಗನ ಗೊಡಗ ನ ಿಯತ ಪಿ ವರು ಕಸಿಯ ವಿಸ್ ಜವತ್ತನ ಬ ಾಲ ಸಮಾವೆ. මේ යන කාලසීමාව ක්‍රමාණු කෝලව මිනිස්සුන්ගේ औුෂශක්තිය ස්වභාදහම විසින් අඩු කරන කාලසීමාවක්. මේ යන කාලසීමාව මිනිස්සුන්ගේ තියෙන ආඖෂශක්තිය හීන කරලා මිනිස්සුන්ව ගුණදරමවලින් ඈත් කරන අයිං කරන කාලසීමාවක් හෙමිහිට මේ පරිවර්තනය වෙලා වෙනස් වෙලා හෙමිහිට උදාාවවෙන්නේ. මනුස ජීවිතයක් ලබපු අපි හැමෝගෙම උපරිම ආවුෂද වෙනකොට අවුරදු අසුවයි. උපරිම ෂ අවරදු වසුවයි. යවරුදු අසුවක කාලසේීමාව තුළ මිනිස්සුන්ගේ හිත්වල හදාගත්ත මිනිස්සුන්ගේ හිත්වල බැඳගත්ත, මිනිස්සු හිත්වලින් අල්ලගත්ත බැඳීම් ඕනෑකම් ආශාවන් කැමති දේවල් අප්‍රමාණයි. අප්‍රමාණයි. ඔබට මම් මෙතනට පිටු දෙසිය හතලියක සසියාාර පොතක් අරගෙන ඇවිල්ල. ම ඔබට කියනව මේ සයාාර පොතේ පලවෙනි පිටුවේ ඉඳලා, ඔබට කැමති තරමාක් ලියන්න ඔබ කැමති කරන ආසකරන ඕන කරන දේවල්. සරරනවනම්. ඔබට මේජීවිතතිං යනකොට මේජීවිති අවසාන හුස්මටික හෙලදදි ඔබට දාලයන්න බැරි අතෑරල යන්න බැරි තනිකරල යන්න බැරි දේවල් ඔබ මේ සයාර් පොතේ පිටුවල ලියන්න කියලා මං ඔබට කියනවා. පිටු දෙසිය හතලියක සසියාාර්පත ඔබේ අතට ම දෙෙනනවා. ඔබ සමහර වෙලාවට පිටු දෙසිය හතලියක සයාර් පොත. පැයක් එකහ මාරක් විතර කාලසීමාවක් ඇතුළත ඔබ මේ පිටුත් දෙසිිය හතලිහම ඉවර වෙන්න දෙපැත්තිම ලියනවා. ඕනකම්, බලාපොරොත්තු කැමති දේවල් හිතේ රඳවගෙන තියන දේවල්. මේ පිටු දෙසිය හතලිහෙම ලියනවා. පිටු දෙසිය හතලිහම ලියලා මම ඔබට දෙනවනන් තව පොඩීඩ. මම ඔබට දෙෙනවන තව පොඩීඩක්, තව විනාඩි පහලවක් මම ඔබට දෙනවා. ඔබ කැමති තව දෙයක් තියෙනවනම් ලියන්න අවස්ථාවගන්න කියලා. ඔබ හැම කෙනෙක්ම මගෙන් තව පොතක් කිල්ලනවා. ඔබ හැම කෙනෙක්ම මගෙන් තවපොතක් ඉල්ලනවා මොකද. අර පිටු දෙසය හතලිහ මදී මිනිස්සුන්ගෙතියන ඕනෑකම් බැඳීම් බලාපොරොත්තු ආශාවන් ලියල ඉවර කරඩ. පිටු දෙසීය හතලියහ මදී. එදකොට මනුස්ස ජීවිතයක් කියල කිය නේකයි ඉතාම් කුඩා ආයුකාලයක් ස්වල්ප ආයුකාලයක් ප ජීවත්යෙෙ. මිනිස්ස හර ව ಹන රනාවක් මයි තරම් ධර්මා නු ශාසනා ශ්‍රවණය රද්දී. මේතරන් ධර්මාන ಶාಸනාව මිනිස් ು දදි එදාට වඩා ඇත්තටම ඔබට තේරෙනවා වැඩහිටි ඔබ දන්නවා අපිට වඩ, ඉස්සරට වඩා ද ිනිස්සු ಬනාානවා. ඉස්සරට වඩ ද මිනිස්සු නාහනවා. ඉස්සරට වඩා ද මිනිස්සුන්ට බන අහන්න අවශ්‍ය කරන තාක්ෂණික පරිසරයේ අද හැදිල තියෙනවා. ಸಿද್ද ධර් ඕන ැ ඕන ෙනක න්න පුළුව. සිදර ර් දශාව ගවල්වල ඉන්න ඕනම කෙනකු ටහ්ඩ පුළුවන්. තාක්ෂණයේ දියුණු වෙලා තියෙනවා. තාක්ෂණයේ දියුණ වෙලාති එදදිත් මේ තරං ධර්මාණ ශාසනාවන් සිද්ධ වෙලාතියෙදදේ. ඇයි මිනිස්සු අද මග පල ලබනවාඩු. නේද ප්‍රශ්නයක් තියනවා. ඇයි මිනිස්සු මග පල ලබනවාඩු. ඇයි මිනිස්සු අඩුම තරමේ අපි අපේක්ෂා කරන සොවාන් පලය මෙ මනස නංවන්න පුළුවන් මේ මනස නගාහිට වන්න පුළුවන්. ්‍රබල අවස්ථා හතරයි ධර්මේතියෙන්නේෙ. ස්ථාවරව මනස්ස නගාසිටුුවන්න පුළුවන් ප්‍රබල අවස්ථා හතරයි ධර්මේතියෙන්නේෙ. ඒතමයි සෝවාන් සකෘදාගාමි අනාගාමී අරහත් කියන මේ මාර්ගඵල හතර. මේ මාර්ගඵල හතරෙන් පලවෙනි මාර්ගඵලයට හෝ යම්කිසිෙ කෙනනෙක්්ට පත්වෙන්න පොළුවන්කම තියෙනවනං භාග්‍යවත්තුන් වහන්සේ දේශනා කරන්නේ ඔහු මේ මහපොළොවහා සමාන දුගගොඩක් හමාර කරාව සංකරා කියලා. පළවෙනි මාර්ග පලය සස්න් පලට පත්වෙෙන්න්නටවත් හිත උත්සාහවත් කර්ඩ ොළුවන්කම තියනවනං තතාගතයනන් වහන්සේ දේශනා කරන්නේ. මහපොළොවෙ තියන පස්හා සමාන දුක්හඳක් ඒ උදවයේ කරෙන් බිමට තිබ්බා හිතෙන් බිමට තිබ්බ කියලා. ඒය ගැන බදුරජාණන් වහන්සලා විශේෂ අවධානයක් යොමු කළත් නොකළත් ඒ උදවිය ඒ කාන්ත වශයම බව හතක් ඇතුළත හෝඉ මෙපිට සසර ගමන නිමා කරනවා. එක ධර්මතාවයා.ඒ ධර්මතාවයක්. මේලෝක ධර්මතාවය අන්තයනව ධර්මතාවයන් සිද්ධෙන විදිහ පිළිබඳව ප්‍රතජන හිත්වලින් තරක කල්ල තේරුන් ගන්න බ. මේලෝක දධර්මතාවන් සිද්ව වෙන විදි ගැන ප්‍රජ හිත්තුවල තරක කල් ේරුගන්න. ලෝකතින ධර්තාවයන් වලට අපි කවරුත් අඩංගුවෙනන අපි කවරුත් යටත්වෙන ධර්මතාවයන්. බුදුරජාණන් වහන්සේ ගිපදීම ගැන උන්වහන්සේ මෞකුසෙෙන් එපදනාට පස අම්ම දවස් හතකි මරණයට පත්වෙන්නේ ඇයි කියන එක ගැන. බුදු කෙනෙක් මේලෝකයට බිහිවෙන බෝධි සත්වයන් වහන්සේ නමක් අවසාන භවේදි මේලෝකයට බිහිවෙද්දි පළමුුවෙන්ම කකුල් දෙක පොළවත් තුළ පිහිටන විදිහ ගැන. මහපොළොව කම්පාවෙන්නේ ඇයි කියන ගන ඒ ධර්මතාවයන් ඒ වගෙන තරක කරන් යන්නපා. ට තිනව ලසිම්ම තේරුන්ගන්න ලුවන් ධර්මතාවයන් කිහිපයක් ඔබ නිතරදිවල අද්දකින. එකක් තමයි ජරාවට පත්වීම ධර්මතාවයා. මේලෝකයේ කොයිතරම් ප්‍රබලනායකයෝ පාලවනත් මේලෝක මොනතරන් ශ්‍රේෂ්ඨ සපන්න ශාස්තෘවරු පහලවනත් මේලෝකයේ පහලවෙන උපදින හැම්ම ශාස්තෘවරයකුටම ජරාවට පත්වීමේ ධර්මතාවයට මුහුණ දෙන්න ඕන. ජරාවට පත්වීමේ ධර්මතාවයටට හැම කෙනෙක්ම මුහුණද දෙන්නට ඕන. ස්තතුර රක් ෙවෙයි රජසිටු ඇතිවර විත රක්නෙවෙයි දම් සබා ම්ඩපේ මේ වාඩි වෙැයි නොබ හැම කෙනෙක්මත්තේ දර්මතාවයට මේ ගෙවෙන තප්පරයක් පාසාම මුහුණ දෙනවා. ගෙවෙන තප්පරයක් පාසා මහුණ දෙනවා. ධර්මාසනයේ වැඩ ඉන්න මමත් ගෙවෙන තප්පර අපාසා ජරාධර්මය ඉක්මවා යන් එෙන්න හැ අපි හමෝම ජරා ධර්මයට පත්වෙනවා. පලවෙනි ධර්මතාවය. තවයි එකක් තියනවා ඔබ කාටකාටත් අත්දකින්න පුළුවන් ධර්මතාවයක් ්‍යාදිි ධර්මය. ්‍යාධ කියල කියන්නේෙ ලඩ රෝග හැනේක. ශරීරයට කයට මනසට රෝග ව්‍යාධ ලෙඩ හැදනේක. හැදන හැම ලෙඩකටම ප්‍රතිකාරණය. හැදෙන හැම ලෙඩකටම බෙහෙත්නේ සමහර රෝගතියෙනවා සමහර ලෙඩතියෙනවා බෙහෙත් අඖෂදවලතියන ශක්තිය හීන කරලා කර්ම ශක්තිය ප්‍රබලව නැගී හිටින රෝගතියෙනවා. බෙහෙත් අඖෂදවල ශක්තිය හීන කල්ලග කල්ර්ම ශක්තිය ප්‍රබලව නැගී හිටින රෝගතියනවා. ඔබට වදකිින් නඕනං. ඒ ධර්මතාවය එහෙම දෙයක් නෑ කියල විශ්වාසරන කෙනෙක් ඉන්නවනන්. එහෙම දෙයක් නෑ කියල මිත්‍යාදෘෂ්ටිට පත් වෙලා ඉන්න කෙනෙක් ඉන්නවනන්. යුදවිය වරදක් වෙන්නෙනෑ ලෙඩෙක් බලන්න නෙවෙයි ජීවිතය ගැන දකින්න මහරගම පිළිකාරුහලට ගියාට. වරදක්වෙදිනෑ. ඔබේ ලඟම තියන ඉස්පිරිතාලට ගියාට වරදක්වෙෙනනෑ මත් කියන ව්‍යාධි ධර්මයයක් දකින්න. හවස සහයාහ මාරට හට විතර ඩිස්පෙන්න්සරියකක් ලඟින් අවිධගනගයාට වරදක් වෙනි නෑ මේ ජරාධර්මය අදකින්න ්‍යාදිිධර්මය අදකිඉන්න. උදේ පන්ද්‍ර හතරයට පහට විතර ඉස්පරිතාලේ බේහත් ගන්න පොලිමේ ඉන්න පොලිම දිහාාටික් බල සිහිය උපදවා ගත්තට වරදක් වෙන්නේෙ නෑ මේ ව්‍යාධිධර්මය අද්දකින්න. සෑම කනෙක්ම ්‍යාධිධර්මයට පත්වෙනව ධර්මතාවයක්. ඉක්මවන්න බැරි වෙනස් කරන්න බැරි නැති කරන්න බැරි ධර්මතාවයක් ්‍යදධර්මය. ජාතිධර්මය ව්‍යාධිධර්මය වගේම ඉළඟට බුදුරජාණන් වහන්සේ දේශනා කන්නව මරණ ධර්මය ඉක්මවන්න බෑ. මරණධර්මය ඉක්මවන්න පුළුවන් සත්වයෙක් මේ ලෝකයේ පහළ වෙන්නේිනේ. මරණධර්මය ඉක්මවන්න පුළුවන් ගහක් වැලක් පැලයක් මේලෝකයේ හැදෙන්න්නේනෙ. මරණධර්මය නැත්නං විනාශවීම නැතිවීමේ ස්වභාවය ඉක්මවන්නට පුළුවන් වෙනත් වස්තුවක් මේලෝකේ ඇතිවෙනිිනෙ. ඒ ධර්මතාවේ පිළිබඳවත් ඔබට සැකයක් තියෙනවන එක කියන්නේ. මරණ පිබඳ රණ ධර්මය පිළිබඳව ඔට සකයක් තියෙනවන ඉඩකඩ තියන වෙලාවක ඉස්පිරිතාලි මෝචරියට ගිහිල්ල බැලුවටකමක් නෙෑ. ඉඩකට යන වෙලාක ස්පරිතා ලි මෝචරියයට ගහිල්ල බැලුවටමක් නෑය සමහර වෙලාලවට අයිති කාරයො නැති හිමිකාරයො නැති රුමක්කාරයො නැති. දේහය ගෙරට ගෙනියන්න කෙනෙක් නැති මෘත්තදේහ මොන තරං ඉස්පරිතාලේ මෝචරිය ගඩාාවල දාලා සීතරනවල දාලා තියනවද කියලා ඔබට බලන්න පුළුවන් ගයාන. මරණධර්මය, මේලෝක කවරුවත් ඉක්ම වන්නේනේ. බනාහන ඔබයික්ම වන්න ෙත්නේ ධර්මදේශනාව සිද්ධරන මයික්ම වන්නන්නේෙත්නේ. ඔබට මෝචරයට අන්න පුළුවන්කමක් නැත්නං ඊළඟට මරණ ධර්මය පෙළිබඳව ප්‍රත්්‍යක්ෂව සිහියෙන් බලන්න පුළුවන් තව ලස්සන ළඟම වටිනමතැන තියෙනවා. ඒතමයි. ඒතනට යන්න ඔබට ලයිශන් ඕනෙනෑ, එතැනට යන්න අවසරපතක් ඔබට අවශ්‍ය වෙන්නේ. ඔබට ඕනම වෙලාවක බස්සකේ යමින් ගමං ඔබට පුළුවන් අවශ්‍යනං සිහිය උපදවාගන්න, අවශ්‍යනං මරණේ පිළිබඳවටිකක් මෙනෙහිකරගන්න, අවශ්‍යනං මරනා නුස්සතියයට හිට පිහිට වන්න ඔබට පුළුවන් බස්සෙකින් බැහලා ලළංගම තියන කනත්ත දිහාාබලං ඉන්න. මරණ ධර්මේයට ොරුමකං කිය පුදවිය. මරණ ධර්මයට හිමිකම් කිය පුද විය. මරණ ධර්මය ක්මවන්න මහ සටනක් ඉෂ්පිරිතාලේ ඇන්ඳේ කර පූදවිය. මරණ ධර්මය ඉක්මවන්න ගෙදර කාම්බරේ ඇඳේ අද දෙක දෙපැත්ට දා කකුල් දෙක දෙපැත්තට දාලා දිව එලියට දාලා මරණ ධර්මය ඉක්මවා යන්න මහා වෙහෙසක් ගත්ත හැම කෙනෙක්ම පස්කොඩක් යටට යට වෙලා සලුනක් විතරක් ඉතුරු වෙලා තිෙන. සලකනක් වෙලක් විතරක් ඉතුර වෙලා දේෙන. මේ සමස්ಥ ෝක මෛති ච් ධර්මතාවේ. ඒ ಸ ක හුණද නට න ධර්මතාවය. ඒක දෙවියන් වහන්සේ මවපු ආගම් වල හැම්මක් කනෙ කුට්ටම තතාාගතයානන් වහන්සගේ ධර්මතාවය, ಪ್ರಯෝගිකයි. දෙවියන් වහන්සේ විසිං නිර්මාණය කරන ಹುතරයක් ස್ತය ලෝක ඉන්නවා කියන්නේ. ඒ දෙවියන් වහන්සේ සරණ යන පිහිට යන හುතරයක් උදවිය ලෝක ඉන්නේ ඒ සියලු නාටම පොද උුණන අනන්්‍ය වනේ ඉක්මවායන්නට බැරිවෙන ධර්මතාවයක්, මරණ ධර්මය. මර ධර්මය. ටත් මටත් අපි කාටත් උරුමවෙන ධර්මතාවයක් මරණ ධර්මය. මේකට හිත්ත යොමු කරනකොට මේ පිළිබඳව කල්පනා කරද්දිී ව්‍යාදි ධර්මයක් තුරුමයිනං ජරාධර්මයක්ත් උරුමයිනං මරණ ධර්මයයක්ත් මට උරුමයිනං මේ ජාතිජනා ්‍යාධි මරණ කියන මේ ධර්මතාවලින් ගැලවෙන්නට මේ පිළිබඳ හිතන ඕනම කෙනෙක් ගිහිත උත්සාහාවත්වයෙනනවා. මොකද මෙතනනි කවරවත් මතින මරනයටවත්. මෙැ කවරුවත් ැතිනෑ මරණයට පත් වෙන්න ඔබ සමහර වෙලාවට වචනයට කියන්න පුළුවන්. ඔබ සමහර වෙලාවට කටවචනයට කියන්න පුළුවන් මනන් දැන් සූදානං වෙලාඉන්න මට ඕන වෙලාවක යන්න පුලුවන් කියලා. ඒත්. මම පුද්ගලිකව විශ්වාස කරනදේ. ලේසියෙන් එහම මිනිස්සුන්ට මෙතනෙන් ගැලවෙලා යන්න පුළුවන්කමක්නේ. එහම ලේසියෙන් ගැලවෙල යන්න පුළුවන්නං ඒ පුළුවන්කම ලැබෙන්නේ නැවත මේ විඤ්ඥානයේ ප්‍රතිසන්ධීයක් නොලබ නොදවියට. මං කියනදේ තේරෙනවද. නැවත මේ විඤ්ඥානය නැවත මේේ හිත තිරිසන් ලෝකටවත් ප්‍රේතලෝකටවත් අසුරලෝකෙටවත් නරකයටවත් සදිව්‍ය ලෝකවලටවත් බ්‍රක්්මලෝකවලටවත් නොපෙහිටන තත්ත්වයට හිත පත්කරගෙන ඉන්නවනාං ඒ හැම කෙනෙකට බයක් නැතුව මැරන්න පුලුවන්. එහැම කෙනෙකටම බයක් නැතුව මැරන්න පුළුවන්. ඉන් මෙපිට ඉන්න හැම කෙනෙක්ම මරණධර්මයට බයයි. මරණධර්මයට බයයි. එබයිවෙන්න හේතුව තමයි පින්වත්න. මරසන්න වෙලාාව, මරනාසන්න මොහොත, ගති නිමිති පහල වෙන වෙලා. මේ ජීවිතයේ වැඩිපුල හුරුපුරුදු කරපු දේවල් මතු කරල දෙන වෙලාව. මේ ජීවිතයේ වැඩිපුර වාරගානක් කල්පනා කරපු දේවල් මතුකරල දෙන වෙලාව. මේ ජීවිතයේ වැඩිපුර වාරගානක් නියලුුණු ක්‍රියාකාරකම් මතු කරල දෙන වෙලා, මරනාසන්න වෙලාව. මල්ලිකා දේවී ගැන ටිකක් සොයල බලන්න. මල්ලිකා දේවී අසදෘෂ මහා දානයේ දුන්න පිින්වන්තකාන්තාවක් මල්ලිකා දේවිය. අසදෘෂ මහදානයේ මෙහෙවන්න අසදෘෂ මහදානයේ දෙන්න කොසොල් මහ රජතුමාට තනියෙන් බැරි වුණ. කොszල්ම රතුමාට තනෙන් ැරිුුණ. කොසල් මහ රජතුමා ෝසල නවේ රජුනත් මල්ලිකා දේවිය කොසල්මහ රයිතුමාට වඩා ප්‍රඥ්‍යාවන්ත කාතාව. ප්‍රඥාවන්ත කාතාව. ඒ සසර පෙරහුරු කං. මල්ලිකා දේවිය ප්‍රඥාවන්ත කාන්තාවක් වුණනත් මේ ස්වාමිය බිරිද දෙන්නටම මගඵල ලබන්න වාන ශක්තියති බුණින. ನ ಕ್ತ ನೆ. ದ ಮಗ ಸಾಮಿಯ හිೆ ದರಜಾನ ಹಸ ಟೆ ದರವ ಮ ಬನವ. ದ ಸತ್ಯನ ಹන්ಸಿವ ಬහිಕ ಅ್ಮ ಹಾಮಾ ದೇವ ೌತಿಸ ಭ ನೇದಿ ಮ ಪ ಲಬನವ ಬುදුು ನ ಹಲ. ನಕ ಮಾತ ನಕುಲಪಿತ ದುಪ ಅ್ಮತಾ ತයින්නේ ಮಹ ಮಿ ತಿ ನ ದ್ ವಿನವ ನಕು ಮಾತ ನಕಲಪತ ದ ಗ ಪ ಬನ ಬುදු ಜಾನ ಹಸಲ ಬು ೆ. කෝසල මල්್ලිකා වත්, කොසල් මහ රජතුමාාවත් බුදුරන් වහන්සේ දැකළත් සංයුත් නිකා යි කೋಸ ංಯුත්್ತය කිය ೊಸල් රජතුමාට වෙනමංම කොටසක් වෙනම ටිකක් වෙං වෙලා තිබුණනත්. ඒතරන් ධර්ම සාකච්ඡා කරලත්, කොසල් ම රයිතුමා මග පල ැබුනේ. මල්್ලිකා දේවයේ මග පල ැබುනේ. ලෞತ್රා බුදුහාමුදුරු ඇස් දෙකට දකළ ఉන්නාන්සිට දනගහල වන්දනා කරලා අසදෘෂ මහදානයේ පූජා කර මල්್ලිකා දේවයේ. දින හතක් නිරේට ගියා කියලා යටතුවා අවතරතියෙන්. දින හතක් නරකයට ගියයා. කොසල් මහා රජතුමා දවස් හතක් බුදු හා මුදුරුව හම්බ වෙන්න. දිින හතක් යනවා කොසොල් රජතුමා තමන්ගේ බිරිඳගේ ප්‍රතිසම්දීිය පිළිබඳව දැනගන්න ආසාවත්තිබුණා. තමන්ගේ බිරිඳගේ ප්‍රති සන්දිය. අසදරෂ මහා දාානයේ දුන්න මේේ පින්වන්ත කාන්තාවගේ ඊළංග උපත කොතනද සිද්ධ වන කියලලා දැන කොසොල් ම හ රජතු මාටතිබුණා දින හතම. භාග්‍යවතුන් වහන්සේ ඒ අදහස සමතක කරව්වා පංසරටනෙකොට. දිනහතම ඒ අදහස අමතක කරෙව්වා පන්සලට එනකොට. පිංහතුනී. එනිසා නිවන් අවබෝධ කරගන්න ධර්මාවබෝධය කරගන්නට සත්වයාට පුද්ගලයාට ලැබෙන ඉඩකඩ ලැබෙන අවස්ථාව මනස පිහිටුවීම ගොඩක් අඩුයි. අපි දැනුවත්ව අටවිශ්‍යි පිරිදේශනාව කරද්දිි පිරවානා පොත්තු වහන්සේගේ සෙත්් පිරිදේශනාව තියෙන. ඇ රි ද තු දුරජා හස ලා විසි අට නමක් පිළිබඳව හතාාවෙනවා. බුදුරජාණන් වහන්සලා විසි අට නමකගේ නම සඳහන් වෙනවා අට විශව පිරිතතුළ. ඒ හැරුණුකොට සිකී වෙස්බෝ කකුසඳ ෝනාගම කාශ්ප ෞතම යන මේ කපේ බුදුව වන සත් බුදුරජාණන් වහන්සේලා හත්නමක් පෙළිබඳවෝඔබ හල තියෙනවා ඔබ දැනගන තියෙනවා. අවශ්‍ය වෙන්න මෙන්න මේදී. බුදුරජාණන් වහන්සේලා මේ සංසාර ජීවිතේ පහුකරලාපු පිරිසක්කවි. බුදුරජාණන් වහන්සේලා විස්සි අටනමක් මේ සසර ගමනතුළ සමහරවිට ඇස් දෙෙකට දැක්ක ළඟවාඩිවෙලා බනඇහ්වා ධර්මස්ත්‍රවනය කළා ධානමානාදිය දුන්නා වැඳනමස්කාර කලා එහෙත්. ඒ සම්බුද්ධ ශාසනවල සෝවාන් මගපලයටවත් ලබන්නට සෝවාන් මාර්ගඵලේටවත් පැමිණෙන්න්නට. ශක්තිය ගොුණු කරගනතිබලා මදිවුණ පෙරිසක්ක අපි. ශක්තිය ගොුණු කරලා තිබිලා මදිවුණන පිරිසක්. ඒ බුදුරජාණන් වහන්සේලා විසි අට නටම හිටපු මහරහතුන් වහන්සේලා ඇසුරු කරපු දවී අපි. ඒ බුදුරජාණන් වහන්සේලා විසි අටටම හිටපු, මහරහතන් වහන්සේලා ඇසුර කළ උදවීිය අපි එහෙත්. ඒ මහරහත්තුවන් වහන්සේ නමකගෙන්වත් ධර්මශ්‍රවණය කරලා මඟ පල ලබන්නනැට ශක්තිය ගොුණු කරගත්තේ නැති පිරිසක් අපි. නගට න ි පිග ඕන. න ග ෙන් නත් පික පිළිගන්නට ඕන. එතකොට සම්බුද් ශාසනයයක් ෙක් පහ රගන දප පියඇවිල්ල තියෙන. මේ ජීවිත ති න ලඟ ර පතලම තැන ට කියන බුද්ධ ශාසනයේ සම්බුද්ධ ශාසනය තින රදු පන්දා හක්කල්. අෞරදුු පන්දාහක්කල්. ගණන මින්ම කෙසේ වෙත්. ඕනම දරුවෙකුට ේරණයක් තියනවා ඕනම දේක්. මුල්ල නැත්නම් ආරම්භය සිද්දවුණනානං ක්‍රමාණුකෝලවේ අවසං වෙනවා. යම්කිසි දෙයක් හටගත්තනං යම්කිසි දෙයක් ඇතිවුණානං මේ ධර්මයටත් ඒ ධර්මතාවය ප්‍රායෝගිකයි. මේ ධර්මයටත්තේ ධර්මතාවේ අදාලයි එනිසා යම්කිසි දෙයක් කටගත්තනං ඇතිවනානං ඒ ඇතිවුනදේ කාලයක්ත්ත එක්ක ක්‍රමාණුකෝලව වෙනස් වෙමින් විපර්යාසයට පත්වෙමින් අවසාන වෙන වහමින් සරුවට. අවුරුදු පන්දාහක්කි අද්දී ඔබට එක කියන්නේ හස ර ක් සං ලාන රුදු ද පන්සයක් වසන් වෙලානනි. වරදු පන්ඳාහක කාලසීමාවක් වෙනකොට ඔය ඇත්තන් අපිට ಸවර ಪොර ගත්ත භික්‍ෂූන් වහසනම දකින්න . අදු 15ද නොට න තව දිදශ පන්සයයක් ක්මවෙලා යනොට ඇතන් අපිට ධන පූජා කරාට පස්සේ, දාානා නිසංස පිළිබඳව ධර්ම දේශනාවක් ශ්‍රවණය කරන්න. ර්මදේශනාවක් සිද්ධ කරන දේශකයන් වහන්සෙනම හම්බවෙන එකක්නෑ. හබ වෙන එකක්නෑ. තවරුදු දෙදස් පන්සීයක් ඉක්ම වෙලා යනකොට ඔබට මේආකාරයට බනදහම් අහන්නට ඉඩකඩ ලැබෙන එකක් නෑ. එසාමල් ලැබපු මනස්ස ජීවිතය තුළ පුොළුවන් තරංක කුසලයට නැබරු වෙන්නට ඕන. ර ල ැර න්නට ඕන දධමස්වනය කරන බවිතරක් ෙවෙේ ෙවල්ල කා ල බීල ඇඳල්ල පැලන්දල්ල නටල්ල ගයිල මැරල යන්න උත්සාහවත් වෙන. මැරල යන්්ඩ ඕන කිය කල්පනා කරන. නැවගිලුනත් බෑන්චූන් කියල කල්පනා කරන හැම කෙනෙක්ම හිතන්නට ඕන මනුස්සලෝක ප්‍රති සන්ධියයක් ලබන්න මනුස්සලෝක කපතක් ලබන්න ලේසිංක නටබේ. මේ අනුශාසන අාවහන කකිෙනෙක් හිතන්න පුොළුවන්. තතාාගතයානන් වහන්සේ සසර වරණනා කරන්නනේ. දජාන් වහන්සේ නක් මේ ෝකේ තුළ නැවත උපතක් වර්ණනා කරන්න නේ. ඇසිපිය ගහන වෙලාවක් වත්. උපත ඒ තරම්ම දුකක් වේදනාවක්, පීඩාවක් නගාටතුක් කියයි බුදුරජාණන් වහසල දේශනාරන්න ඒක ොරුවක් නෙව. ඒක බොරුුවක් නෙවෙයි. පාරට බැස්සට පස්සේ බලන්න, පට්සයිකල්ල මිනිස්සු යනවා. මෝට සයිකල්වල මිස්සු යනවා ත්‍රීරෝදරතවල මිස්සු යනවා, ෝධහතරේ කාරතව ිනිස්සු යනවා ඒයන මිනිස්සුදිහාාටික් බලන්න ඒ හැමෝම. ලඟගයික් නැත්ේ කතාත කරන්න නත්නං කල්පන ලෝකවල යන්න්නි. ඒ හමම කල්පනලෝකවල යන්නේ. කල්පන කරන්න මොනවක් වත්නෙවෙයි කල්පනා කරන්නේ හිත්වල ැෑරන හිත්වල තැන්පත් වෙලාතියන හිත්වල එකතු වෙලාතියන ප්‍රශ්ණ ගැන හිත්තුවල එකතු වෙලාතියන ප්‍රශ්ණ ගැන. අද මේ ධර්ම දේශනාවට යම්කිෙසි කෙනෙක් මේ ධර්මදේශනාව ශ්‍රවණය කරන්න ඉඩක නැත්න ඒ ඉඩක නැ ේතු එක් ද ාව ල්. ද ට හිල් ක් දවේ තමන්ගේ දරුවන් පන්ති රන හිල්ල. එක්ක ද මන් ෙදරට යි නරට හිල්ලා. එක්කො දවේ අදරට කන්න ොවාහරි රණය එන්න ටවන්න එකටගේ හිල්ලලා ප්‍ර්න නිසාාරණය කරන්න ගියපු ගමන්ගේ. ඒ හැමෝම තියන ප්‍රශ්නයක් නිරාකරණය කරගන්න ගියපු ගමනක්කේ. ඒ හැම කෙනෙක්ම පිහතුන. එනිසා උදේ පාන්ද අදදි නි ග ර ිනිස් හි නි. ද ද්‍ර දි ලා ෑට නිදාගන්න අනමිනිසු ෑට හහින නගිට නදි වෙලා කෑ ගන්නේ හිත්වල තියෙන ප්‍රශ්නමයේ යටිහිත මතු කල්ල දෙෙද්දිීකෑ ගන්නන්නේ. එනිසා, මේ ලබපු කෙටි ජීවිත කාල සීමාවතුළ හරියට පිනට කුසලයටට නැබුරු වෙන්නට ඕන හේතුව. ඔබ මමාපි දෙගොල්ලොම මේ සසර ගමනතුළ අසරන මිනිස්සු. මේ සසර ගමනි අසරන මිනිස්සු. අපිට පිහිටවෙෙන් අපි ගලවගන්න අපි දුගතියට පමුණුවන්න ලේසියෙන් කෙනෙක්්ට පුළුවන්කමක් නෑප පින් වත්න්නේ දගතියට ගියෝ. දුගතියට ගියෝ. එතකොට මේ කුස්සන්න රැස් කරන්න පින්ං රැස් කරන්න කියල් අනුශාසනා කරන්න හේතුවක් තියෙනවා. ඒ තියන හේතුවතමයි. පිංගතුනී අපි දන්නවා. ඔබේ ජීවිත කාලසීමවල් වලදි. ඔබේ ජීවිතවල එකට ඇසුරුනිසුරු කරපු ගොඩක් අය මේ වෙද්දිී හුස්මටි අත් හරල ඉවරයි. ො දව ද ුಸමටි ල රයි. ඔබත් ඔබේ ෙදර සාංග දාන දනවෙලාාවද බ ද ං දා නයට ං හැන්දක් පූජා කරන්න ආපු උදවියගෙන් බහතරයක් අය මේ වෙනකොට ಹුස්මටිකර ලිවරයි. ඔබේ අතම්මග ඔබේ සී හදවಸ නවෙලා වට ඇවිල් ධර් ස්್්‍රන කරන්න වාඩිවෙ හිට බ කල්್යා මිත්‍රය, බ හිතවත් දව ොඩක් අය මේ වෙනනකොට අවසං හුස්මටික හෙල ලයිවරයි. . එනඉන්න මවත් අපි කවරුව දන්නන්නේ නේ ඒ උදවිය මොවගේ තැංවල ද කියලා. ඒ ද ද න. ද පින් අශවන තැංවල ඉන්න ලුවන් ො ොම කිය න්න ල. පින්ං ඕන කියලා කොහොමද කියන්නේ. ඒ උදවී තමග දරුව දිහා බල හිතවතුන් දිහා බල ිත්‍රයෝ දිහා ල අඩ අන් ඉල්ලන ඇති අනේ අපිත් තක්ක ලපිටත් පින්දී ප ල්ල කියල ෙත් ොහොද . එනිසා. මේ සසර ගමන්නන බයනකයි කෙකි වේකයි. මේ සසර ගමන අපි අසරනයි කියල කිව වේකයි. මේ සංසාරයේ පුරාවට අපි හදපු වඩපු පෝෂණය කළ ඇති දැඩි කල දරුව කොයි තරන්ද කියලා කියන්න පුළුවන් මක් නෑ සර ක න ජී රක් නෙයි. ලෝකව පදි ලත් ෙමයි දි ෝකව ඉපදි ලත් හෙමයි මේ සසර පුාාවට ඇති දඩි ක සෙනහෙ රකගත් ර දරුව කොයි තරන්ද කියල න. මේ සසරපුරාාවට ඔබට ස්වාමිය වෙච්ච දිය මොතරම් ඉන්නවද කියලා ගනං ඇතුව කියන්නබෑ. මේ සර පුරාාවට ඔට බිරිඳවුන්න උදවිය මොතරම් ඉන්නවද කියලා ගනං ඇතුව කියන්න බෑ. මේ ජීවිතයේ සහර වෙලාට හම්බල වෙන්න අලුත්ම කෙනෙක් ඩ පුලුව. අලුත් ම කෙනක් ෙන්ඩ පුුවන් සසාර ෞදවියගෙන අපිට ැනුමත්තේ රමක්න අපි දන්නේන. රම්පරා දෙකට වඩායි ට අපිට කල්පනා ශක්තියන. රම්පරාදකයි අප උපරිම මතකය තිනේ. Thi, genomak, freely, ෝ ාව ලා ද. අප න වි තර කා ರම් ක් සි .. ර ුව ද රන්න ළුවන් මක් ක් . ක් න. ්‍ර ේශනාව නිකම් කම් ේතු අරමුණ රම් ේශල ස ත්‍රදශනාවක් නෙවෙ. ර ත්‍රේ ාව ැ ර හිතන්න ගැඹුරින් රිරශීණය කරන්න. තිරോ කද්ඩ සූත්‍රදේශනාව මේ මහ වේදනාවකින්, මහපීඩාවකින්, මහ කනගාටුවකින්, වැලපි වැලපි ිබිසාර රයිතුමා ළඟගට එනමේ ්‍රේතු ොටික බද්ධන්තරකී අපහ රගනවද. බද්ධාන්තරක අපපහු කරග නවද. ුදුජාණන් වහන්සේලා ඉදිරරි පිටදි ඒ අය එක්ක ඉන්න ප්‍රේත කොට්ටාස ධර්ම ශ්‍රවණය කරලා සුගතිගාමී වෙනකට ඒ ඒක් එහිට ්‍රේත කොට්ටාස ඥාතිවරුන්ගෙන් පින් අනුමෝදන් වෙලා සුගතිගාමී වෙනකොට මේ උදවිය ඉල්ල හිටිය වැැඳ වැටි ලිවත් ගලවන්න කියලා. අපිවත් ගලවන්න කිය කර්මශක්තියේ තියන විශේෂත්වය බුදුජාණන් වහන්සේ නමකටවත් ගලවන්නබ. කෙන ටත් න්න බෑ ශක්ති යන ේෂක්ත්වය. ඒ යි සියල ෛද්‍යවරුන්ගේ සියල ෙේත්වල ශක්තිය කර්ම ශක්ති යට ටයිකිව ේ යි. බදුර න්ටවත් ගලවන්න බෑ. ඒ උදවට හම්ඹ වෙච්ච බදුරජාණන් වහන්සේලාගේ මුවිින් ඒ උදවයට කිව්වේ ඔබලට ගලවෙන්න පුළුවන් කමතියෙන්නේ නාගතේ ගෞතම බුද්ධසාසනයේ. බිබිසාර කියන රජතුමා පින්දුනොත් විරයිකි වා. ඒ ාතිවරයි. බි ර කිය තු ප න ද ො ලට දර මන න්ඩ ෙනවාකිව්වා. තුවාල තිීන මිනිහ වේදනාව දන්නේ. තු ති න මිනි වේදනාව දන්නේ. එහට නරොදඩක් වැටන නුස්සය තමයි හ කියන ැහේ ේදනාව දැනෙන්නේ අත ැපන නුස්සේ තමයියේ ැපීමේ ේදනාව දන්නන්නේ. ඇඟ පිලිස්තුන නස්ස තමයි පිස්සීමේ ේදනාව දන්නන්නේ කකුල් අතයි නැතිවුණ නොසේයි කුල් ත පයි නැතිවීමේ ේදන දන්නේ. තාරන්න ැරිවුණ නොසේ මයි කරන්න බරිකමේ ේදනාව දන්නේ. මේ ලෝකවල ්‍රේත ලෝකවල දුක් විදින ඒ අඋදවියගේ වේදනාව අපිට දැනෙන් න අපට තේර න අපි දන්නේනෑ. ඒ නිසා තමයි, ේලුව නා රම පූජාව සිද්ධ කරන දවස හොඳම දවස. එහෙත් තමන්ගේ ඥාතිවරයා තමන් වමතකර ේලුව නාරාම පූජාව සිද්ධ කළ දවස Vල ාම පූජාව සිද්ධ කරන වෙලාවදි මේ පරිස මධ්‍යම රාත්‍රියද. මන්ගේ ඥාතිවරයා ඉදිරියටට ඇවිල්ල ඇඩුවවා නෙවෙයි වැලපුනාා නෙවෙ, ඒ ඔවන්ට කියන්න තිබුණන එකම විදිහ. රජතුමනි පිට පින්ද දෙන්න කිය ල්ලන්න විදි්‍යහත්ති බුණනේ. මහර තු ි ට දල පින් අන ෝදාන කරන්න කිය කටව වච්න ල්ලන්න දි ති බ න ්‍රේත ෝොක ද යට සාාවක්නේ. ඒ දවිට ා ාවත්තිබුණනෑ කතා කරන තමන්ගේ දැනුවත් බාවේ ඒ උදවියට කියන්න මේ පිරිසට බාසාාවත්තිබ නේ. ඒ ද ිට ල් යා ට. ගකට කරන්න ලුවන් එකමද නග්නව සිටීමත් වේදනාවෙන් කෑගැහිීමමත් විතරයි. නන සිට ත් ේද න ෑ ග හිමත් විතරයි. ගෙදර ඉන්න බලෙක් පිඳවටි ල්පන රන්න. ෙදරයි ඉන්න බලෙක් යාගේ කුලට වේදනාවක්කාත් ඒයා ඥව කියනවා. එයාගේ බඩයමාරුවක්කාමත් එයා ඥාව කියනවා. එයාට බඩගින්නාවත් එයා ඥාව කියනවා. එයා ඔබ කැරයි ආදරයක් සෙනනහසක් පදනනාත් එයා න ාව කියනවා කිය න වච්නයක් කිය දන්නන්නේ. ඒ ලෝකවල තියන ඒ තැංවල යන ස්වභාවය. ඒ තවල තියනෙන ස්වභාවය. එනිසා ජීතය පින්වතුන නිස් කාාරණ නිකරුණේ ගවන්නට ෑවෙෙන්න්නට දෙෙන්නෙ පාකිවේකයි අදයි හම වටින පින්ංකමක් මේ කරන්න. ඉතහම් වටින පිංකමක් මේ කරන්නේ. සර ගමනට කරගන්ට පුළුවන් මහ බලවත්ම පින්කමක් ඔබ මේ සිද් කරන්නේ මේ ජීවිත. මිනිසු ේ ගැන විවේශන කරනවා. මිනිස ගන රක ර කරනවා. ග තියන නිර්ථක ව සහර වෙලාවට කතා කරනවා අපි දකළ තියෙනවා අපිට හිල තියෙනවා. මේ අතු පතර විදිලගගේ කොලතියන බෝධියකට පැන්වත් කල මොකටද. මිනිස්සු තරක කරන්න නේට. ජීවමානව නැති බුදුරජාණන් වහන්සේට ආහාර පූජා කරලා මොකටද, මිනිස්සු තරක කරන්න නේට. දළදා මාළිගාව තතාගතයානන් වහන්ේගේ භාග්‍යවන්ත බවට අදටත් වෑංජනතිස් දෙකක් එක්ක දාාන පූජා කරද්දී මිනිස්සු හන්නේ බුදු කෙනෙකට තනෙෙන් මේ ෑ ජනතිස් දෙක් ොලදන්න පුළුවන් කියලා. ಉද್ವ ತ ತ ಹන්ಸ හිಿ ನ ಿುಿು ಸರ ಹ ಗ ನವ ಿತතු ಮನ ತ ಮಾ ಿಸ್ಸುದ ಹವನ ್ತර ಕೋಟಿಯ ವිය දಂ ක್ ೇතವනාಾರಾಮಯ ಹදල දෙන්නේ ಕಿಮುಲ್ವ ನುವರ ರಾජಧ ಣಿ අತ್ತರ ಲ ಗීම ಮನು ೇರಗೆ. ಮ ರಾජಧಾನಿයක් ಅತ್ತರ ගಿ මේ ಮನುಸ್ಯට ವನ ಪನಸ್ತರ ಕೋಟಿಯ ವಿದ ಕරಲ ೇತವ ಾ ಮ ದ ಪಿಸ್ು කිය ದ ರಕ ವ ගන. ඒ හන්ඩ ඇති ඒම තරකර උදවිය තමයි බවය භවේ ඇවිල්ල අදටත් බුදුන් වහන්සේ වෙනුවෙන් කරන බුද්ධෝ පස්ථානයට ගරහන්න. ඒ තරක කළ උදවිය. ඒ තර කල උදවේ පින් පෙත් කඩාකප්පල් කර උදී අදටත් දමදිව බුද්ධගයාාව අසල බුදුන් වහන්සේට ගරහපු උදවිය පස්ස බිම අද්දෝ අද්දෝ හිංගමයි අදිනවා. පස්බිම අද්ෝ අද්දෝ හිංගමයි අදනවා. එනිසා ාද කර පින් ින් ක් ේෂ් ින් මක්. මේක ටෙකතුවෙලා තියන සංසාර ජීවිතවල පාරමිතාපුරපු කල්්‍යාන මිත්‍රයෝ. සසර බවවල සසර ජීවිතවල පෙරුම් පුරාගන යන කල්යාාන මිත්‍රයෝ මේ ටෙකතු වෙලා තියෙන්නේෙ. මේ ධර්මාන ශාසනාව සිද්ධ කරන්න. පින්ංවතුන, මිනිස්සු සහර වෙලාවට චෛත්‍යවටේ තැන්පත් කරන නෙළුම්මල් දාහක් තැන්පත් කල් චෛත්‍ය පූජාාවක්කලො බදුරජාණන් වහන්සට ආමිස පූජාව වක්කල ේකට ගරහනවා හැබයි. රුපියල් 15දදාහක් දේල පහුගේ කොෝ ේ ක් ගත් මිනිස න් කෞරදගහණන්න. ඒ ඒ සභාාව. බුදුජාණන් වහන්සේ වැඩන්න තැන බෝධීන් වහසේට වැටි පහන් ආලෝකසිීයක් පත්තු කරනකොට ඒකට ගරහනවා. ඒක ගරහනවා. හැබැයි මියසිකල් ෂෝයකක් තියන්න ලක්ෂගානක් වියදන් කරන නොදවට කිසි කෙනෙක් ගරහනනේ. එම පරිසරයේ හැටි. මොකද මේ මුළු ලෝකේම වැහිල තියෙන්නේෙ කාමයක්ත්තක. මේ මුළල ලෝකේම වැහිලාතියන කාමයක්ත්තෙක්ක. ල කම මිනිස්සුන්ගේ ිස්සතන් අල්ලතියෙන්නේ තතාාගතයනන් වහස දේශනා කරන්නේ කාමය කාම සම්පත්තිය කියලා කියන්නේ විසවුලක් කාම සම්පතිය කියන්නේ විසවුල. ඒ විසවුල්ල තුළ අපි සසර පුරාවට ඒ විසවුල වේදනා බව දැන දැන දැනදැන නවත නැවත ඒ විසවුල ඇනගත්ත පිරිසපි. ඒ විසවුල ඇනගත්ත පිරිස්සපී එතකොට. ිතු ද මේ කරන පින්ංකම ්‍රේෂ් තර පින්ංකමක් වෙන්නේ හේතුව. මේ අවකාශය මේ වෙන්කරන ගුවන්කාලයේ වටිනාකම, ප්‍රතජජන හිතකට, කෙලෙස්වලින් බරවුන හිතකට, තතාගතියාන් වහන්සේගේ දේශනාව පිළිබඳ අවබෝධයක් නැති හිතකට, ුදුජාණන් වහන්සේ නමත් පළිබඳ ්‍රද්ධාව නැති හිතකට මේ ගුවන්කාලයේ තියන වටිට කමතේරෙන්න්නේ. මේ ගුවන්කාලි වටින කමතේරෙන්නේ. හම ර ද දිය නහ විල් ො රමින් ඉඳ නිස් ද ද හිට. න හන්න ඇවිල් ආස ආකා ති පිච නකැත්තර ටික ගංරලා නිදිවරාගන නැකත්ර ගනන් කරලා කිසිමදයක් ොළුවට නොගෙන දම් සබා මණ්ඩපෙන් නැගිටල එලියට ගිය මිනිස්සු එදත් හිට. ධර්මදේශනාව ධර්මාණු ශාසනාව පටන්ගත්ත වෙලාවේ ඉඳලා අවසන් වෙන වෙලාව දක්වාම. තන ති ಿ್ ನුව ು ೇතු රගන ೊರದ್ಯ ෑ ಬುද ගෙන ඉඳದಲ තನින් ොක් ವತಮ ැති ැಗಿට ಲගಿ මිනිස්್ು ಬುදු ಹಾමුතුರ ವಂಗ ವಾ ದವಸ್ತತಿ. ಹವස්කාල ධර්ම දේශනා කරද್්දි කා සපත් පිළිබඳ අධිಕ ෘෂ්ಣාව තನහාාව ැමැත්ತ ඇතිවෙලා ධර්මಸ್්‍රවය නොකර තමන්ගේ ಬರಂදෑವර ಹොයාගෙන ගිය දවිය තතාගතයානන් වහන්සේගේ දවසත් ಹಿට. එනිසා. සදධර්මය හමෝටම ශේවෙෙන්න්නේි නෑ. සද්ධර්ය හැමෝටම විශේවෙන්නේිනෑ. අපි මේ වෙලාවෙ මේ කරන්නේ. ඔබේ යටපත්වෙලා තියන මහා කුසල ශක්තියා කිස්සුමතුරනය එක ගෙදර හිටියනං. මහපාරට බැස්සනං ශොපින් කරන්න ගියානං. ඔබට මේ කියන මානසික විින්ධනයෙන් එක අෑටයක තරම් ප්‍රමාණයක් වත් විඳිනබ. ම දන . ඔ නිකමට හිතන්න බුදුපියාණන්හසේ නම ඉදිරරිිට න ආ මනිස්සු. කැස්සක්ත් නැතිව කිවිසුමක්වත් නැතිව තතාගතයානන් වහන් සිදුරපිට ගල් පිළිම වගේ ඉන්නට ඇත්තේ ඒ බුද්ධ වචනය පාර්මිතා පුරොපපු මිනිස්සුන්ගේ කංවලට මොන්නත් තරං මිහිරියද්ද. ඒ තතාගත වච්චනය සසර පාරමිතාා පුරොපු උදවියගේ කංවලට මොන තරං මිහිරියද්ද පින්ංවත්මි. එනිසා, මේ වෙංකරන්න ගුවන් කාලය ඔබ මේ කරනටයුත් අතිශ්‍යය ශ්‍රේෂ්ටයි ඒ තමයි. රජවිත ලබ ප්‍රර්ත් ක්තිී මොවගේ දක කිය අපිදන්නන්නේන ොකද නාගතේ මතුවට පහළ වෙන මෛත්‍රයේ බුදුරජාණන් වහන්සේටත් අවශ්‍යයි යශෝදරාව වගේ දේවයක්. මතුවට පහළ වෙන මෛත්‍රයේ බුදුරජාණන් වහන්සේටත් අවශ්‍යයි සුදෝන් ජතුමාාවගේ තාත්ත කනෙක්. මතුුවට පහල වෙන මෛත්‍රයේ බුදුරජාණන් වහන්සේටත් අවශයි මහාමායා දේවිය ව අම් කෙනෙක්. මතු ට පහල වෙන ෛත්‍රයේ බුදු හාමුදුරුවන් වහන්සේට අවශ් ආනන් හාමුදරුව ගේ අග ්‍ර ප න ග ු හා දරුව දේශනා කර තියනවා. පෙරනව පාන වෙලා ආනන් හාමුදරුවන්ගේ ගුණ යන තැනද ගුණ කිය තැන බුදු හා දු ර ේශනා රනවා ික්ෂ හසලට මන පර බදරන්ට හා සසා නෝම ආනන්ද මගේ අග්‍ර උපස්ථාය ක ුණ කියල නානගතේ මෛත්‍රයේ බුදු හාමුදුදරුවන්ට අවශ්‍යයි යදිය. ද ශ වල දර න නේ. හමුගල දරුවගේ රයොත් මුදුදරුව වගේ ෙනෙක් වශ් හා කාශ්ප හරතන් වහන්සේ වගේ කෙනෙක්, අවශ යි ුණන්න මන්තා නි පුත් තෙරුන් හන්ස වගේ කෙනෙක් වශයි ඒවට පාරමිතා රාගණයන පිරිස්. ඒවට පාරමිතා පුරාගෙනයන උදවිය. එනිසා ම හා ප රිිබ්ාන සූත්‍ර යන්තිම ුද්ධ වචනය තතාාගතයානන් වහන්ස දේනා කරන්නේ. හන්දදාන ික්කවේ මන්තයාමි වෝ මහනෙනි අවසාන වශයෙන් මං ඔබවා මන්ත්‍රණය කන්නනව වයදම්මා සංකාරා අපපමාදේන සම්පාදීත. මේලෝ හේතුන් නිසා බේ පහලො වන මොකක්වත් මේ ලෝකනෙ. මේ ලෝකෙ හැම දෙයක්ම හැදුනේ, මේ ලෝකෙ හැම දෙයක්ම පහලුනේ මේ ලෝකෙ හැම දෙයක් මැති වෙලතියෙන්නේ. හේතුන් සා හේතුන් නිසා ඇතිවුන සෑම දෙයක්ම නැතිවෙනවා. හේතුන් නිසා ඇතිවන හැම දෙයක්ම විනාශ වෙනවා. මේ ධර්මපාටය මළගෙවල්වර ැනර්වල ගැ යතු දර් පාටයක් රක් නෙේ. හො හො පින්තින තාාප තර ොේ ල ගහ්ඩඕන ධර්මපාටයක් නෙවයි යදම්මා සංකාරාපමාදන සම්පාදේත. මේ අන්තිම බුද්ධ වචනය. මේ අන්තිම බුද්ධ වචනය මහනෙෙන අලස්ස වෙන්ඩෙප, කම්මැලි වෙන්නට එපා මේ ලබපු වටිනා ජීවිතය තුළ වහ වහාම පින්කු සල් වඩන්නට ඉඩකඩවෙෙන් කරන්නට කියලයි බුදුහාදුුරු දේශනා කළේ. එනිසා අපිට ලබිල තිය කාලවෙලා අවසානයි. ෙන ලබ ීවිත ගන මනට බෝ යක් ති ද . න තරං ර ීරිය ඩන්න ඕ කිය ළි ද නක වබෝධයක් එ ති. චගගල ූත්‍ර ය දී. අට අ කි ො ඩ ටි කිද ල් ේ. ග ි දකි ද ට තේ මනුසජීවිතතියක් මොතර වසනාවන්ද ශ්‍රේෂ්ද කියලා. ඒහිතන වාරයක් පාසා, කයින් වෙන දුෂ්චරිත නැතිවේවී. වච්චනයෙන් වෙනන දුෘශ්චරිතය මගරවා ගනයවි. සිතිං වෙන දුෘශ්චරිත ඔබ හතුුලාා ගනවි, නැතිකරන්න උත්සාහ කරාාව. මේ ධර්මය තුළ මේ කෙටි වෙලාවතුළ අපිට දෙන්නට අ වශවනේ අන්න්නේේ කාරනාව. තිේ නිසා මිට වඩාම මේ ධර්මාන ශසනාව අපි ීර්ග කරන්නනෑ. ද ස ර් න සාව සිද්ධ කරන ලබන්නේ රත්මලානේ පදිංචි පලන ද සිල්වා මහත්මානන් එ වගේම ලනේ ජයවර්ධන මෑනයන් වහන්සේ මහත්මිය ප්‍රාන, පංවත් පවලේ උදවියකටේ රශී වෙලා බලා පරොත්තුව වෙන අරමනු කරනව රත්මලානේ පදිංචවසිට පරලෝ සැපත් ME අප හම ජයවර්ධන මැතිතු මානන් සසා සුසිිල්ලාවත ජයවර්ධන මැති නයට පරලට ද සිද ක ො වෙනවා. එවගේම මේ ධර්මදේශනා පින්ංකමට අද මෙහි පැමිණ හැමඳනාටම සෙක්්ශාන්ති ප්‍රාථනා කරන්න ආශිරුවාද ප්‍රාථනා කරන්නට බලාපොරොත්තු වෙනවා. ඔබනමින් මෙලහලසේරු ඥාතිවරන්ට පින් අන ෝදන් කරන්නට බලාපොරොත්තු වෙනවා. එවගේම මීට දින පහකට තරම් මිහතදී කැනඩාවේ ටොරොන්ටෝ නරසිට හදිසියේ වියෝවන්නට එෙදුන රංජිත් බාලසූරිය මැත්තුමානන්ට පරලට පුුණඥානු මෝදනා කරට බලාපොත්තු වෙනවා. එවගේ. බෞද්ධ හා හාරය ගොඩනගන්නට ඒදදුන ඒ විහාරය ගොඩනගන්ට මහා ශක්තියක් දායකත්වයක් ලබා දෙන්නට යෙදුන එතුමානන්ට අප්‍රමාණ කරන සින් පරලවට පින්දීල සුගතිය ප්‍රර්ථනා කරන්න බලාපොත්තු වෙනවා. ධර්මාණ ශාසනාවසිද්ධ කරන අපටත් ඉතාම කරුණාවවින් ආශිරවාද කර බලා පොත්ව වෙනවා. ඒ වගේ ර තු ෝක පුරාාවට පැති ල් තියන ොර ාව සංගති හැම සත්වේක් ම ජීවිත පත් බාවයට පත්වේවා කියන. අරමුණත් මුතුන් පත් කරගන. පොලි න සිල්වා පේ තු න ලන ජවර් මෑනයන් වහන්ේ ප්‍රාන පින්වතු අද දවසේ ප ම සිද් කරන අපි ර. ඒව රාදාව සගම ශ තු බින් පින් පෙත් අනුමෝදං වන්න ලාපොත්තුවක් මැත්ත ඇතුව යම්ත ෂ් කාම හිතකම සම ෘෂ්ික දෙවියන් මේ ධර්මාන ශසනාව ්‍රනය කල පින් අනමෝදං වෙන්න බලාපරොත්තුනවද ැමතිෙනවාවද. ඒ හැම දෙවියෝ. අද දවසමේ දන කරන ප්‍රාර්ථනාවටනුව යත්තම් මේ පින්පෙත්, අනමෝදං වෙත්වා අනමෝදං වෙත්වා පතනබෝධියකින්. අජරාමරණවන් ස්වබෝධ කරත්වා කියලා දෙවියන්ට පින් අනුමෝදන් කරම. ඒවගේ. අදවසේ පින් කම සිද්ධ කරන පොලින සිල්ලවා පියතුමානන් ලන ජාවවර්ධන මෑනණියන් වහන්සේ ඔබ දෙ පළැතුළුව ධර්මා ශසනාව ශ්‍රණනය කරන මේ ද සබා ම්ඩ පේයටට පැමුණ. ස් නල ර්මා ශසනාව ශ්‍රවනය කරන. හැමදන නමින්ම මිය පරලව න්න ඒදන. සියලූම මේ නම් සඳහන් කළ ඥාතිවර ඇතු සියලු සංසාරගත තිී වන නොවන හැමදනාටම රැස්කරගත් ාව නම් ප්‍රමාණකු සල සත්තිය. අනමෝදන් කරන නෝදං ත්වා නමෝදං වෙත්වා ප්‍රාර්ථනා කරන්න නිර්වාන බෝධියකට පත් වන්නට. මේ පින් පෙත් හේතුවාසන වවා ප්‍රා . ද ද කර ල් .

විඳින්නට ගත කරන්නට, කායි නೀරෝගී භාාව, මානිසික ුවපද ාව ලබේවා අධිෂ්ඨාන ාර්ථන සපවේවා තුනසතු වනන්තුග බලින් සියලු හපතම සැලසේවා උදාවේවා කල් ති ආශිර වාද කරනවා. අවසාන යෙන් ධර්මා ශසන ශ්‍රණ ලා ැමසිර ට ම ධර් ශ සිද් ලා ටත්. ම දත්ව ප දත්ව හත් ාාව කනේ තුන්තරබෝධියයෙන් ඔබ ප්‍රර්ථනාකර අරමුණ කර ර්වාණ බෝධයක් වෙනවද ම ප්‍රර්තානා කරන අරමුණ කරන නිර්වාාණබෝධයක් වෙනවද. එක නිවන්බෝධියයට පැමිණ තුන් මඟ පල අවබෝධය ලබා ජාතියක් ජරාවක් ්‍යාධයක් මරණයක් නැති. සදාකාලික සුුව ඇති. උතුම් මමා මහ නිර්වාණ සම්පත්තිය අවබෝධ කරන්නට මේ රැස්කරගත්තා වූ සියලු පින්කුසල් පාරමී ධර්මයන් වේවා කියලසාධූ කියල පාර්ථනා කරන්න. ఆకసటచభుంමట දේවානාగా మहि్ధిక, pुయంతం అనుुమෝதிత్ວ່າ చిరంరకం తుළకసాసනం ఆకసట్టాచබుంමట్ట දේවානාగా මహहिද్ధిక pయంతం అనుुమෝதிత్ວ່າ చిరంరక్కం තුుළకసాసනం ఆకసట్టాచබుంමట్ట දේවානාగా මहिද్ధిక pुഞంతం అనుुమෝதிత్ວ່າ చిరంరకం తుළకసాసනం.